සමන්තා චක්කවාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්ක දන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. පින්නත්නී මේ උතුම් දේශනාව සඳහා මාතෘකාවක් හැටියට ලැබිලතියෙන්නේ ගිහිජීවිතයේ ගත කරන අයට නිවැරදිව නිර්වාණමාර්ගයට අවතීරණයබීම සඳහා අනුගමනය කරන්න ඕන වැඩපිළිවෙලක් ඉතාම කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න කියලයි. එතට අපට පැහැදිලි මාතෘකාවේ තියෙනවා මේ ගිහිජීවිතය ගත කරන කියන එක තුර ගිහිජීවිතේ බොහොම සම්බාධක සහිතයි ගිහිජීවිතේ බොහෝම සම්බාධකත් එක්ක තමයි ගලාගන යන්නේ මේබාහි ගිහිජීවිතය තුළ පින්වත්න ධර්මමාර්ගයකට කාලයක් වෙන්කර ගන්නවා කියන්නේ අදනං ඉතාම් අමාරුයි ලේසිනෑ ගොඩක් අමාරුයි මේ අමාරු වැඩපිළි වෙලත් අපට ටිකෙන්ටික ටිකෙන්ටික පුහුණු කරගන්න වෙනවා මේ අමාරු වැඩෙත් අපට කරන්න වෙනවා මොකද අපිසාංසාරික නිසා ගිහිෙක්ගේ සංසාරය වෙන එකක් පැවිද දෙකේ සංසාර වෙන එකක් වගේ නං. අපි මේ ධර්මය එකම විදියට ගලපගණ්ඩුව නෑ. නමුත් ගිහිියෙකුට වෙනම පාරක් පැවි දෙෙකුට වෙනම පාරක් නැති නිසා. ගිහිජීවිතෙත් අධ්‍යාත්මයකට වෙන්කරගන්න කාලයක් වෙලාවක් අත්‍ය අවශ්‍යයි. පින්වත්න මේ ජීවිතයේ තුළදීම ජීවි ධරමය පැත්තිෙන් හිටගන්න කැමතිශ්‍රාවකයකුට බුද්ධ දේශනාව දේශනා කරන පටිපාටියක් තියනු ඒ පටිපාටි අස්සේ ජීවිතේ සම්ධාවට යනුකොට ජීවිතේ හවස්කාලට යනුකොට කැන්නේ අවුරුදු පණහාවිතර පහුනාම පනහා පහුණම ජවිත සන්ධ්‍යාව තමයි අවුරුදු පණහා පහුවවෙච්ච තැනක ගෙවෙන සන්ධහා භාගය තුළ සන්ධයාභාග තුළ පන්නත්නී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එයටමන්න මේ විදියට හිතන්න පුළුවන්ගෙන්න්න ඕ. පුට්ටස්ස ලෝකධම්මයහි මේ ලෝක ධර්ම කියල එකක් තියනවා එ ලෝක ධර්මී සැප කියලා එක කුත්තියනවා දුක කියල එක කුත්තියෙනවා. නිින්දා ප්‍රශංසා කියල දෙකක් තියෙනවා ලාබාලාභ කියල දෙකක් තියනවා මේ ලෝකධර්මය ඉදිරි මේක තමයි ලෝක ධර්මය. මේ ලෝක ධර්මය ඉදිරි පුට්ටස්ස ලෝක ධම්මයහි, ත්තං යස්සන්න කම්පති. ලෝකධර්මීදිරිය හිත කම්පා නොවී මොකද ලෝක ධරමින් අපගාමීව චර්යා ලැබෙන කාලය තමයි පින්වත්නී ජීවිතේ සන්ධයාභාගයේදී. අපගාමීව චර්්‍යාවලට මුහුණ දෙන අපගාමීව චර්්‍යාවලට වෘත වන කාලයක් තමයි, අවුරුදු පණහා පහුනාට පස්සේ. මොක දෙයාට කායික පහසු විහරණයට වඩා අපහසු වයි මතුවෙන්නේ. සැනසීමට වඩා පීඩා වයි මතුවෙන්නේ. පෘෂ්ටිමත්වීමට වඩා වැහැරීමයිඒ කාලට සිද්ධ වෙන්නේ. එනිසා මේ කාලය වෙනකොට චිත්තං යස්ස නකම්පති හිතකම්පා නොකරගන්න තැනකට හිතාහදාගන්න ඕන වගේම ජීවිතේ සන්ධ්‍යාව නිසා ජීවිත හමාර වෙන්න කිටු නිසා අසෝකං විරජංකේමං ශෝකකරන්න නැතුව කෙලෙස් හිත තුළ බරපතල විදිට ගලාගෙනඉන්නේ නැතුව අසෝකං විරජංකේමක්. නිදහස්වෙච්ච සිතකින් ගත කරන්න පුළුවන් විදිහට, ජීවන චර්යාව ගොඩ නගා ගන්න කියන එක තට ඒවිදිට ජීවන චර්යාව ගොඩ නගා ගන්න නං එක පාර කරන්න පුළුවන්කමක් නැහැ එක පාරි එක කර ගන්නත් බෑ එක එක පාර කරගන්න බෑ කාලයක් තිස්සේ බැඩිච්ච ධරමයක් තමන්ගේ ජීවිතේ තියෙන්නෝ මොකද ගොඩාක් දෙනෙක් ජීවිතය සන්ධ්‍යාභාතාරරින්නේ අසෝකං විරජංකේමං කියන පටිපාටිය තුළින් නෙමේයි එම ජීවන චරියාවක් නෙමෙී ගොඩක් දෙෙනකොඩ යෙන්නේ ඒ නිසා අපේ ජීවිත එබඳු තැනකට අසෝකං විරජංකීම සෝක නැති කෙලෙස් නැතුව බොහොම ඇස් දෙක පියවෙන තැනකට අපේ හිත හදා ගැනීමට ගිහිජීවිතය ධර්මිය තුළින් සුපෝෂණය කර ගැනීමතාම වැදගත් දෙයක්. ඒකට මූලික වස්යෙන් අපි මෙ ගිහිජීවිතය තුළ ඕනෑම ශ්‍රාවකයකට නිර්වාණගාමී ප්‍රතිපදාවට පිවිසෙන වනං ඒ පිවිසෙන කෙනා මූලික වසයෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳ ප්‍රසාධයක් කහදාගන්නවන් මි මාතෘකාවට අනුව මේ දේශාව කරන්නේ එකයි. එක බුදුරජාන්ස ගැ බොම හොඳින් බිමසන්නවුන් උවහන්ස ගැන හොයල බලන්නවන් උන්හන්ස ගැ ගවය ගවේශනය කරන්නුන් සත්තා ආපදාවා දවීපදවා චතුප්පදවා බහුපදවා රූපිනෝවා අරූපිනෝවා සංඥිනෝවා සං්ඥිනෝවා න නේවසඥිනෝවා තතාගතෝ තේසං අග්ගමක්කා ඇති අරහං සම්මා සම්බුද්ධෝ ඒ භික්කවේ බුද්දෝ පසන්නෝ අගගෝතයේ පස වෝ අගගෝතයේ පසන් වු අග්ගෝ විපහකෝහෝති ඔන්න ගිහිස්්‍රාවකයෙින් කල්පනා කරන්න ඕන බුදුරජාණ වහන්ස සර ගිය පුද්ගලයෙක් විදියට පා නැත්ත අයාතර, දෙපාතියනායාතර, සිව්පාතියනායාතර, බොහෝපාතියනායාතර, රූපතියනායාතර, අරූපතියනායාතර, සං්යේ සත්්‍යයන්නත්තර, සං්ඥා නැති සත්‍යයන්නතර යම්තාක් සත්වක් ප්‍රජාවක් ඇත්නම්. ඒ සත්වප්‍රජාව අතරින් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට පැහැදිලාන්නං. බුදුජාණන් වහන්සේට පැහැදිලාන්නම් එක තමයි අග්‍ර ප්‍රසාදය ඒ පසා අග්‍රතම ප්‍රසාදයක් අන්නේ අග්‍රතම ප්‍රසාදය කියන එක තුළ අපේ ජීවිතය ගොඩනගා ගත්තොත් ඒ අග්‍ර ප්‍රසාදය අප වානතුරේ දාන්නේ ඒ තමයි ලෝකයේ අග්‍රතම ප්‍රසාදය ඒකයි මෙතන කියන්නේ. බුද් පසන්න අගගෝතය පසන්න බුදුරජාණන් වහන්සේට පැහැදනුත්ක තමයි අගග්‍ර පැහැදීම. අගගෝතයේ ප පසන්නාන අගෝ විපාකෝහොතයේ අග්‍රතම ප්‍රසාදය තිබ්බොත් එයාට අගග්‍ර විපාකයක් ලැබෙනෝ. අන්න එතන්ට ශ්‍රාවකයාල ලගුුවීම තමයි පලවිනිීෙන් සිද්ධ විය යුතු දේ එයි පල්ලවෙෙනයෙන් වෙන්න ඕනද. ගේ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකය තේරුන්ගන්න ඕන යාවතා භික්කවේ දම්මා සංකතා අරයා අට්ටංගිකෝ මක්ගෝතයේ සංගගමක්කායදී ඒ බික්කවේ අරියෝ අට්ටංගිකෝ මක්ගෝ පසන්න වෝ, අගගෝතයේ පස වෝ අගෝතයේ පන පසන් වුව අක්ගෝ විපාකෝ හෝතති. ඒ වගේ බෞද්ධ ශ්‍රාවකයක් නංයා කල්පනා කරන්න ඕන මේලෝකයේ සංකත ධර්මයන් යම්තා කැද්ද. සකත ධර්මයන් යම්තාක් ඇද්ද ඒ යම්තාක් පවතින සංකත ධර්මයන් අතරින් යම්තාක් පවතින සංකත ධර්මයන් අතරින් ආර්යෂ්ටාංගික මාර්ගේ මයි ශ්‍රේෂ්ට ආෂ්ටාංගික මාර්ගේ මයි ්‍රේෂ්ට ඒක මයි අග්‍ර ඒක මයි අග්‍ර ආර්ෂ්ාංගික මාර්ගය තුළ යම් කෙනෙක් දායද වු දොන්න දැම් බලන්න බෞද් මේ ගිහිස්ශ්‍රාවකෙක් නිවන් මාර්ගය කරා ඉතා පරිස්සමින් පියමන් කරන විදි. ලෝකෙ සකස්සිිච්ච දේවල් අතර ආර්යෂ්ටාංගික මාර්ගයේ මයි ශ්‍රේෂ්ට ආර්යෂ්ඨාංගික මාර්ගයට යම්කිෙනෙක් පැහැදුනොත් මොකද මේට පැහැදිච්ච කෙනෙක් අනුගමනී කරන තැනකට ජීවිතය හදාගන්නේ? ආර්යෂ්ාංගික මාර්ගයට යම් ශ්‍රාවකයක් පැහැදුනුත් ඒ පැහැදිච්ච පැහැදිල්ල තමයි පින්වත්න අග්‍රතම පැහැදීම. අගග්‍රතම පැහැදීමේ විපාකේමකක්ද අග්ෝතයේ පණ විපාකෝ හෝත අග්‍රතම විපාකයේ තමයි එයා නිර්වාණ දොරටුව කරා පැමිණිෙනෝ. එහෙම නම් අපි හැම කෙනෙක් හුද්ධට ආර්යෂ්ඨාංගික මාර්ගය ඉගන ගණ්ඩුවල් හොදේටිගනගන්ඩුවල් එක හොඳ ඉගනගන්නෝන ඒ ඉගනගත්ත ශ්‍රාවකයා ආර්යෂ්ටාංගික මාර්ගගේ පිළිවලින් පිළිවට පුහුණු කරඩුව. ඇතන මාර්්‍යෂ්ටාංගික මාර්ගයේ පුහුණු කරනවා කියලා වෙන කළ යුතු දේකුත් නැහැ ආර්යෂ්ටාංගික මාර්ගයේ පුහුණු කරන ශ්‍රාවකයකුට තියන එකමදේ තමයි ක්‍රමාණුකෝලව්‍රමාඒ ආර්යෂ්ටාංගික මාර්ගය හොඳින් ඉගනගන ඒ මත දායාදවීමයි. එතුකොට මතදායාද ච් ශ්‍රාවකයක් ජීවිතය හැමවෙලාක මර කුල් පක්ෂය පැත්තට බරයි මොකද කුසල් සිත තුළ ආර්යෂ්ඨාංගික මාර්ගයේ බොහෝ අංගයන් වැඩෙනෝ එතන සම්මා වාචා වැඩෙනෝ සම්මා කම්මන්තය සම්මා ආජීවය සම්මාවායාමය සම්මා සතිය හොඳ සම්මා සමාධී මේ අධී ආර්යෂ්ටායර් මාර්ගය අංග හයක් කතක් කටක් වැඩෙනවා මයි. ඒ වැඩෙන නිසා හැම වෙලාවකුම යා කුසල් සිතක හිත පවත්වන තැනකට යෝමු වෙනවා ඒකත් එයා දැනගණ්ඩුවන් ඊළඟ එක තමයි බුදුරජාන් වන්ේ මතක් නො යාවතා භික්කවේ දම්මා සංකතවා අසංකතවා සංකතා අ සංකත යම්තාත් ධර්ම අත්තර සංකත දේවල් අතරාග්‍රමදදි ආර්යෂ්ටයන්ග මාග කියලා දැනගණ්ඩෝනෑ ඒ වගේම යම්තාක් පා ඇති පානැති දෙපා බහුපා මේ සිවපා රූපි අරූපි මේ සත්ව ප්‍රජාව අතර ඒ සත්ව ප්‍රජාව අතර මේ ලෝකෙ පාලවනු මේ ශ්‍රේෂ්ඨම පුද්ගල භාවේ විදියට අබුදුරජාණන් වහන්සේ කෙරහි පහදින්න ඕන. පැහැදුනාට පස්සයායේ ධර්මී කෙරේ පාදිනවා ධර්මය හකුළවා දැක්වීම දම මේ ගිහෙකුට විශාල් දහම් කොට්ටාස් ක්‍රියාවදාන යමු කරගන්න වූුවනාවක් නෑනි මුලින්ම්. ල ධර්ම මාර්ගෙට එන්න එපා එතිකුට දැනගන්න ඕන මේ සකස් වෙච්ච දහම් කොට්ටාන්ස අතර ග්‍රමතය තමයි ආර්යෂ්ඨාංගික මාර්ගයේ කියලා දැනගඩෝන්. යාාවතා භික්කවේ දම්මා සංකතවා සංකතාව යම්තාක් සකස් වෙච්ච දේවල් අතර සකස් නොවෙච්ච දේවල් අතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ අතරින් විරාග සංඛ්‍යාත නිර්වාණයමයි අග්‍ර මේ ලෝකයේ සංක තාසංකත දේවල් අතර නිර්වාණීමයි ශ්‍රේෂ්ට පිපාසයේ සංසිින්දුවන තෘෂ්ණාව නසන වටේ සිඳින තෘෂ්ණාවක්ෂය කරලා දපු නිර්වාණයමයි ශ්‍රේෂ්ඨ කියලයා දැනගන්නලුවන නිර්වාණය තමයි සංක තාසංකත දේවල් අතර ශ්‍රේෂ්ටමදේ නිර්වාණය කළ දැනක තවම අනුගමී කරන තැක ැවිල්ලත්නෑ නිර්වාණ ශ්‍රෂ් බව දැනගන්නවා මසිල්ලට මෝඩා නිර්වාණ ශ්‍රේෂ් බව දැන ගන්නවා ධරමී තුළින් අහලා සංතය අන්ත රර් ෂ් ෑන්ග මාර්ග ්‍රේ් බෞදන ගන්නවා. ඊට පස්සේ පින්නත්නී මේලෝක සත්ව අප්‍රජාවතර බුදුරජාන්සිේ ශ්‍රේෂ්ට බවදනගන්නු. යාවතා භික්කවේ සංගාවා ගනන්වා සගාත සංගෝ තේසන් අග මක්කා ඇති යදිදන් චත්තාාරි පුරසිව ගානි අට පුරුස පුදගලා ඒතම් භගෝතෝ සාවක සංගෝ හුනේයු ම විදිීර ක යාගෙන යනවා. යම්තාත් සමූහයක් අතර ශ්‍රේෂ්ටත්වයට පත්වෙනවා නං ඒ අතරින් යුගල විදියට ගත්තාම ආහතරක් වන යදිදන් චත්තාාරි පුරිස යුගානි අට්ට පුරිස පුද්ගලා පුදගලය විදියට ගත්තාම අටක් වන ආරිය මහා සංගයාමයි ශ්‍රේෂ්ට කියලා ය දැනගන්නවා එයා දැනගන්නවා. එතුට එයා ඒකට පාදිනකොට යා දන්නවා. මෙ නිකෙලෙස්වීම යම් පිළිවතකට පිවිසුනානං ඒ නිකෙස්වීම පිනිස අනුගමනය කරන මාර්ගය ක්‍රමාණුකුලොෝ අනුගමනය කරගෙන යන පරිසමයි ශ්‍රේෂ්ට. එබන්ඳු තත්ත්වයකට තමන් ගෙහිත ගොඩනගා ගැනීම පිණිස උත්තේජනයක් කදාගන්න ඒක උදව්වක් වේ. නොම මේක තමයි මූලික වසෙන් බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකය හැටියට, අපි තේරුම් ගතයුතු මූලික දේ පින්වත්මි. තේරුම් ගතයුතු මූලිකම දේ. තු මේක තේරුම් අරගත්ත කෙනාට පුළුවන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට ධර්මය තුළටිකෙන්ටි ටිකෙන්ටික ශක්තිමත්වෙන්න පුළුවන්කම ලැබෙනෝ. එක පාරම සමාරට මිකරගන්න බැරි හැයිය මූි දැනුම දැන්තියෙනවන පා ඇති පානැති සියලු සත්‍යයන්ත භාගතුන් වහසේ ශ්‍රෂ් මසා භාගතු හන්සෙරේ පදදිවා ඊට පස්සේ සංකත ධර්මයන් අතර ශ්‍රෂ් ර්යියෂ්ටාංගි මාගගේ කියෙ ආර්රිෂ්ටාගික මාර්ගය කෙහි පහදිනෝ සංකත සංකත දේවල් අතර නිර්වාණ ධාතුවමයි ශ්‍රෂ්ට කියලලා නිර්වාණය කෙරහි පහදිනවවා මොකද පහදි නැති කෙනෙකුට නිර්වාණගාමී ප්‍රතිපදාවකට පිවිසෙන්න්න බෑ පිවිසන්න බෑ. ඊට පස්සේ පිවත්න එතනින් එහාට ගිහින්. ඒ පුද්ගලයා විසින්, ඊළඟකාරණයේ තමයි පිරිසක් කතරගත්තාම සංගයයාමයි ශත්‍රේෂ්ට මොකද උන්න්නහන්සේලා මේ පිළිවෙත අනුගමනය කරගන්න නිකෙලෙසවීම පිණිස වැඩපිළිවෙට බැහැගෙන කිය අදාහසින් එබඳ පිරිසක්මයි ශ්‍රෂ්ටක කිය තැනට ගියාට පසේ ධර්මය ිකෙන්න්ටික දෙියුණුරගනය යම පිණිස මූලික වටපිටාව වපසරිය භූමිය හැදෙනෝ. එක ඉතාම හොඳ දෙයක් මූලික වසයෙන් හදාගන්න ඕන තත්ත්වයක්. මේ පදනම හදාගත්ට පස්සයාට එයා තුළ ගොඩ නැගෙන් ඕන වැදගත්ම දේ තයි නුවනින් විමසීම අද ගඩාක් දෙනකොට නැති දේ තමයි නුවනින් විමසීම. පින්වත්නී උපකාරාර්ථයෙන් වැදගත්ම දේ තමයි යෝනිසෝ මනසිකාරය. එතකට මිනිස්සු හිතාගෙනවා බෞද්ධකම කියැනීමි පන්තිල්ල කලා මේ බුද් පන් පන්සලට දානි දෙනක කියලා නෑ බෞද්ධකමිය කේන්ද්‍රගත ඉලක්කයට බැහැගන්න ශ්‍රාවකයගේ මූලික තත්ත්වය තමයි යෝනිසෝ මනසිකාරය නුවනින් විමසීම එතකොඩේ නුවනින් විමසනකිෙනා තුළ තමයි නිර්වාණී නම් වූ තත්ත්වය තමන්ගේ හිත තුළ ස්පර්ශවෙන්නේ නං අපි දැන් ඔක්කෝ ම තඇරලලා යෝනිස මනසිකාරය තුළින් මූලික වශයෙන් ශක්තිමත්වීමයි වැදගත් වෙන්නේ එතකොට මේ බුදුරජාණන් වහන්සගේ ාව ශ්‍රාවක භාවයට පැමිණච්ච කෙනෙක්. යෝනිසෝ මනසිකාර ධරම ඔස්සේ සක්තිමත් වෙෙන් ඕන. එතකොට යෝනිසෝ මන ධරමයන් නොස්සේ ශක්තිමත්වෙන ශ්‍රාවකයාට තමයි බුද් දේශනාව කියන්නේ ඕෝනිසෝ මනසිකරෝතෝ පාමොජ්ජං ජායති. ඒ නුවනින් යොදලා නුවන මිනහි කිරීම යෝනිසෝ මනසිකාරය තියෙන තැනක, ඒ ධර්මිය තයාතුළින් එයා හැමත් දැකීමක් තුළම නුවනින් විමසීම පවත්වනකොට ඒ පවත්වීම තමයි යාට මේ පාමුද්්‍යයක් ප්‍රමුදිීත බවක් හිතේ ඇතිවෙන්න. මේක කරලා බලන් ලඕන වගේක. නුවණින් විමසනකොට තේරෙනවා මේ හැටපේන තත්තේ අතාර තෙරමිට වඩා ගැඹුරු මොකක්කරරියක් මේ ලෝකේ තියෙනවා වගේ නි තියෙනවා වගේ තියෙනවා කියල විශවාසයකටම ඇවිල්ල නෑ. ක යථර්ථවාදී සත්‍යාවවබෝධය පැත්තෙන් වෙනමොකක් කරී මූලික නුවනක්ති අහදාගන්න ඕන කියලා පාමොජ්්‍යයක් උපදිනවා. පාමොජ්ජං ජායති පමුදිසස්ස පීති ජායති ඒ පාමෝජ්ජත් එක්ක තමයි ඒ නුවනින් විමසිම තව දුරටත්කරගෙන යනකොට ඇත්ත මේ දරමය තුළින් තමන්ට නිවෙන්න පුළුවන්. මේ ලෝකේ ආස්වාදය හොයාගෙන ගිහින් ඇස කණනාසේ දිව කය හර හා අදකින රූප ශබ්ද ගන්දරස පොට්ට අබ්බ ධර්මයන් මුල් කරගන අදදකින ලෝකය අදදකින ලෝකය තුළ සම්පූරණයෙන්ම තමන්ගේ හිත තුළ ඇතිවෙන ප්‍රමුදිිත භාවය. ඒ ප්‍රමුදිිත භාවය තුළින් එකැ මේවා කරොත් ොඳදයි වගේ මේ සාමාන්‍ය ලෞකික ලෝකය ඇතිවන ප්‍රමුදිිත භාවය අභිභවාගියපු. ඒවයින් ඇමි ලෝකෙ ආස්වාදය කරනකොට ඇතිවෙන ප්‍රීතියට වඩා වැඩි ගැඹුරු ප්‍රීතියක් ගැඹුරු ප්‍රීතියක් බුදුරජාණන් වහන්සගේ ධර්මී තුළින් උපදිනවා කෙල යාට දැනන්න පටන් ගන්නවා. ඒක එතන්ට ශ්‍රාවකයක් පෙළඹවන්නේ යෝ නිසු මනසිකාරේ. එතකොට මේ ධර්මය තදින් ස් පර්ශකරග නිසරහට යන්න තියන්නේ. එතකොට ඒ ප්‍රමුදීත භාවයක් එක්ක පමුදිිදස්ස පීති ජායති පීති මනස්කායේකායේ පස්සම්බති පස්සද්ධකායේ සුකංවේදේති සුකිනෝචිත් තං සමාතියති අන්නේ නුවනින් විමසන කෙන තුළ තමයි ඉද බලන ගිහෙක් එෙම නුවනින් විමසන කොට යා තුළ පලවෙනින් උපදනවා පාමජ්ජයා ප්‍රමුතිිත භාවයක්. මෝරපු නැති මේ කලොත් හරියි වගේ නිකං ඉතාම ස්වල්ප දෙයක් එතනොමික කරලා බලන් ඩෝන වගේ එකක්. ඒ කරන්න කලා බලන් ඕෝන කියලා එක උපදන යෝනිසෝම නුවින් විමස මසා ලෝකයේ දිහා බලනකොට නුවනින් විමස විමස බලනකොට මේ ලෝකයේ හැමවෙලාවක මනත්‍යවෙල යන බවත් මේ ලෝකයේ දුක කියන එක හැම තැනකින්ම තමා කරා පැගලාගෙන එන බවත් ඉති මේ දුක පවතින තැනක මම කැමති සැපේට නම් මං කැමති සැේ මුණගැහි නැතුව දුකම ල. දිනොනම්මක මගේ වසගේීතියාගන්න බෑ කියල පොඩි නුවනක්ක පාමච්‍ය උප දිනෝ ඒ පාමොජ්‍යත්තක් මේකරලා බලන්න වඕනිිෙළේද මොනාද කරලා බලන් ය ආර්යෂ්ටාන්ික මාර්ගය පුහුණු කරලා බලන්න නේමනං ඒට ප්‍රබ්බල ක්‍රමය තමයි මොකක්කෝ අපේදම සරල භාවනාවකටයොමු වෙනවා. ආනාපාන සතිහරි බුද්ාඉතින්ගේ ගිහෙකුට හැම වෙලාකුම් එක කරන්න බෑනනි කාරය පහවල ජවිත තයයිකර වෙලාවක් හදාගන්න. උද පහට විතර විනාටි පාලොක්ෙතරය වෙලාක්හදාගන වායස තත්ව තරාතිරම වශනය ගුරුවර ඕනත් නෑ හොඳම ගරුවරය මේ දේශනාවකින් අහගත්ත පිවිඩය හරි පොතකිය ත්‍රපිටක ධර්ම විනය හරි ගුරුවරයා කරග යටට පොඩක් පුලුවන් හිත පුහුණු කරන්න ගෙදර දි එක බාධාවක්නෑ ජවිතේ පා වෙන්න නෑ ජීවිත වඩ සුන්දර වෙඩයි පටන්ගන්න. එතුොට ඒ විදියට ජීවිතයේ අත්දකින කොට ඒ අත්දකින ශ්‍රාවකයා තුළ පින්වත්නී. යා තුළ අර භාවනාමේ අදකීම තුළ වෙන දවගේ ඇසින්ද කණින්ද නාසේන්ද නොයක්කාකාරයේ දහන දකින දැනෙන හිතෙන ලෝකයේ තුළ අ ගලාගනාපු සංස්කාර ධර්මයන් දැන් හිතට නොගැලීමම පදනම් කරගෙනවා ඒවා එ නැතිකම නිසාම සංකාර නොගැලීම නිසාම හරිම සුකයක් අයේ බොහෝම සැපයක් කඋපදිනවා හොමකාය හොට සැහැල්ලූවෙච් වක් වෙනද වගේ අරණකං ඕලාරික බරක් නොදැනෙන මට්ටමක් ඇති වෙනවා එතකොට ඒ ඒ සැපයත් එක්ක තමයි සුකිනෝ චිත්තං සමාධීති අන්න එතනයි සමාධිය උපදන්නේ එතනයි හුද්දට හිත සමාහිත වෙනෝ සමාහිත වෙනවා සමාහිතෝ චිත්තං යථභූතං ජානාති සමාහිතවෙච්ච තැනක යථාභූතමී ඇත්තකතාව ලෝකෙ තේරෙනවා මොකක් ඇත්තකතාව හැම්ම තැනකම තමාතුළ ඇති වෙන ස්කම්ද ධර්මයන් හටගෙන නිරුද්ධවීමක් විනා කවරදයක් වත් වෙන්නේ නෑ කියලා තමන්ට තේරෙනු. නාමරූප ධර්මයන්ගේ සංයෝගයක් පවතින්න කියලා තේරෙනවා. ස්කන්ධ ධාතු ආයතනවලට වඩා සත්වයෙක් මමික් පුද්ගලයෙක් නෑ කියලා තමන්ටම පේන්න පටන්ගන්නවා. ඒට ිහිජීවිතය සබාධකයක් ද නෑ. යෝනිසෝ මනසිකාරය තියෙන ශ්‍රාවකයකුට එක සම්බාධකයක් නිමි. එතකොට ඒ අවබෝධය තුළම පින්වත්නී යථභූත ඥානං පස්සං, නිබ්බින්දති, නිබ්බිදං, විරජ්ජති විරාගා විමුක්්චති අන්න. එයා තුළ මේ ලෝකයේ පිළිබඳ විරරාගයක් සහිතව කලින් ඇහන් දකින රූපය කෙරි රාගයක් ඇතිවුණ දැන් ඒ බඳු රාගයක් ඇතිවවෙන්න මොකද හැයිදිරියට රූපය ඇත්ත කතාව අථාභූතඥානයට තියෙනවා. එක ඇත්තකතාව තේරී නැතිවුණට පස්සේ තමයි ඒ ඒ තුළ රාගයක් උපදින්නේ, කැමැත්තක් උපදින්නේ. දැන් කැත්තක් උපදිින් නෑ කැමැත්තක් උපදි නැති නිසාම එතන විරාධ සංඛාතයි, විරාගය නිසා නිවෙනවා හිත. සම්පූරණයෙන්ම නිවනට පත්වෙනෝ. එතකොට මේ විදියට තමන්ගේ හිත තුළ උපකාරාරතය හදා ගැනීම බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් දෙයක් මූලික වසයෙන් එකට මේ කියන පනිවිඩේ ජීවිතයට ගලප ගැනීමට ගිහි ජීවිතයට අදාළ සම්බාධකයක් නැමකොද ගිහි ජවිතයට අදාල මාත්‍රාවටම තමයි අපිමික කියන්නේ. විදි කෙනෙකුට අදාල මාත්‍රාව ගැන කියන වන මීට වඩාටික් වෙනස්විදියේ කතාටිකක් කියන්න වෙනවා. නමුත් ගිහිජීවිතයකට අදාල මාත්‍රාවට ප්‍රවේසමෙන් හරිම සරලව දැන් තවත් සරල කර ල අපි මේක කියලා දෙන්නේ. මේ කත්තේ රුන්ගණගෙන මේ තුළින් ජීවිතයේ දිහා බලන්න බැරිනම් තමන්ගේම අවුලක් පින්වත්. එමනං මේ ගිහි ජීවිතේ තුළ පන්තිල් විතරක් තියන බුදුන් විතරක් වන්දිින පෝයටට පන්සලට යන ශ්‍රාාවකෙක් දැන් උපදවාගන්න ඕනමකක්ද යෝනිසෝ මනසිකාරි උපදවගෙන තමන්ගේ ජීවිතයේ සියලු චර්යා ඔස්සේ විමර්ශනය කරන්නයි තියෙන්න පින්වත්නී ඉතුොරේ ඒ විමර්ශනය තුළ එයාට තේරෙනවා මේකට අදාළ පටිපදාවක් ප්‍රතිපදාවක් අවශ්‍යයි කියලා ඒ අපි සීලයකින් මුලික වසයෙන් හදාගන්නවා සීලින් එතුොට සීලේකින් උපකාරය හදාගන්නකොට භික්ෂුවත් නම් ප්‍රාතිමෝක්ෂ සීලේක්ශක්තිමත්වෙනවා ගිහෙක් නම් පින්වත්නී යහපත් ඇවතුම් පැවතුම් සහිතව මේ ඉන්ද්‍රියන් පරිහරණය කරනකොට පින්වත්නී අනුමාත්‍ර වරදෙහි පවාබිය දකිමින් එයාගේ කය වචනය පදනම් කරගෙන අකුසල් නොවෙන විදියට තමා තුළ ශික්‍ෂා සමාධානයක් තියාගන්න ශික්ෂ සමාධනයක් තියාගන්න ඔන්න පලවිෙනෙන් ප්‍රතිපදාවේ කරන්න්ඩෝඕනද සිහිනුවන හදාගන විමසන පටිපාට අපි වෙනම පැදිලි කර ැන් ඔබ කරන්න හොඳයි දැන් ඔබහන්සේලා කියනෙේ දැන් කොතනින්ද පටන්ගන්න කියලා කෙනෙක් කන්න පුළුවන්න්නේ බුදුරජාන් වහන්සේ මතා කරනවා ඉදා උසෝබික්කු සීලවා හෝත පාතිමෝක්ක සංවර සංවතෝ විහරතිය ප්‍රාතිමෝක්ෂ සීලයකින් භික්ෂුවක් නම් සංවර වෙන්න්නඩෝඕන දැන් ගිිය එක් නම් ගිහි එෙක් නං ඉන්ද්‍රී සංවරින් සංවර වෙනවා ර ධර්මවල ගහියකුට අ දාළ පලවිනීක විදිට ඉද්‍රිය සංවරය පෙන්න්න. ඉන්ද්‍රිය සංවරයෙන් සංහර වෙනවා. ඒක පන්සිිල් අභිබවාගේපු බොහෝම ප්‍රසස්ථ තැනක ශ්‍රාවකය නතර කරඩෝ. ඉන්ද්‍රිය සංවරෙන් සංවර වෙනෝ. ඊළඟට ආචාරගෝචර සම්පනුව. හැමවෙලාවකම ඉතා යහපත් ැවතුම් පැතු ආචාරගෝචර සම්පන්න යහපත් තැවතුම් පැවතුම් තියා ගන බොම සංයමයකින් වැඩකරනවා. අවශ්‍ය වෙලාවට කතා කරනවා. අනවශ්‍ය වෙලාවට කතාගෙන දිග හරහාට කතා භා කර හිට පුචාරයාවක්තති ඕන පොඩිංගමයක් කදා ගන. කතානු කරඉන්නවා නෙම හතානු කරන්න තැනකට නම මේ බුද්ධ දශනවශලාව ක නතරන ආචාරගෝචර සම්පනය. බොම එදිනිදා භාවිතේ තුළ මානව ගනු දෙෙනු තුළ බොහොම සංහමයක් කතා ගෙන. එක මූලික වසිෙන් කර ගන්න ඕන දෙයක් ඇබැයි මීක පුහුණු කරාට පස්සේ. අර අපි අර මුලි පටන්ගන්නකොටම කිවනි ජීවිතය අවරුදු පණහා පැන්නට පස්සේ. ආසෝකං විරජංන්කේමක්, සෝක කරන්නතුව කෙලෙස් නැතු ඉන්න තැනකට හිත, අයික හදාගණ්ඩ අමුතුන්ආය මොක්වත් කරඩ න්නේ. ජීතේ පුට්ටස් ලෝක දම්න්නේෙහි චිත්තන් ඇසන කම්පති හිත කම්පාකරගන්නඩ එපා දැන්කම්පාරගන්න් පා කියල ඔොුව අතග යාට කියන්න දෙයක් නෑ මේ මෙ බන්ඳූ හිතක් කදාගත්තට පසේ යාමුතු එෙන්ම එතන්ට එ බන්ඳු තත්වයකට හිත හදාගන්නවා. නමුත් අද ජීත සම්දයාවට ගිහිනුත් මට මැරෙන් බෑ ම ජවත් කරවන්න කෝ මරි ජීවත් කරන්න තියෙන වා විුණ විකුණ හරි මාව රැක ගන්න. ට අන්න බෑ මටුඋඹල දා යන්න බෑ උඹලගේ ඇස් දෙක දිහා බලන මංකහොමද යන්නේ කියලා අඩ අන්ඩා දුක්විඳ විඳ ඇස් දෙක පියාගන්න තැනකට නං ඔබේ ජීවිත හැදිල තියෙන්නේ එබඳු ජීවිතය බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ නෑ. එබන්ධු ජීවිතයකට බුදුරජා වන්සේ ප්‍රසංසා කළේ ඉන්නේ. එතකොට එබන්ු ජීවිතයකට බුදුරජාණ වහන්සේ ප්‍රසංසා නොකළ නිසා පින්වත්නී අපේ ජීවිතය තුළ අපේ ජීවිත තු මෙබඳු ගුණධර්මවලින් ශක්තිමත්වීම අවශ්‍යයි බන්ු ගුණධර්මින් ශක්තිමත් වෙච්ච කෙනෙකුට අමතුුවෙන් ය ගිහි ජීවිතය ස්සේ වෙනකුත් කරන්න දේකුත්නෑ මිබඳු චර්යාවේම උච්චත අවස්ථාව තමයි නිර්වාණී කෙලත් කියන්නේ. එතු ආචාර ගෝචට සම්පන්නයි අනුමත්තේ සුුවජ්‍යයේ සු බයදස්සාව අනුමාත්‍ර වරදක්වත් වෙඩ දෙන්නේ බය දකිනවා. පොඩ්ි වරදක් වුණාත්න් බය දකිනවා එක නඩුම වතුරකට කූම්ියෙක් වැටිලා හිටිය අත්තේ කුම්ඹිය අයින් කරන්න වග බල පොඩි පොඩිදේවල්ු ගල පවා ඉතා හොඳ අනුමාත්‍ර වනුමතේසු වජ්‍යේසු බය දස්සාව පොඩි ලඳල හරුවන එක වටිනවා මේ ලකේ මහලොකුවට දියුණු දියුණු කියල කතා කලාට මෙබන්ඳ ආචරගෝචර භහාවයක් ලෝකයේ මිනිසුන්ට නෑ මිනිසුන්ට පේන්නේෙ දියුණු විරයින්නේ ඒ දියුණුව විතරක් තිබට මදි දියුණු අශ්‍යයි රටකට දියුණු අවශ්‍යයි නමුත් එබන්ඳු දියුණුවක් විතරක් සෑහෙන්නෑ පිවත් එබඳු දියුණුවක් විතරක් සෑහන්නේ අනුමාත්‍ර වරදයහි පවා බිය දකිනවා ඒවගේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සීලේින් එබඳු ආකාරයකින් මූලික වේ පිටා ගදි සීලේකනකටිහල තිබ පච ීේ ැන විත. ඊට වඩා අපි තුළ නිර්වාණගාමී ප්‍රතිපදාවට එනවනම් කොයි තරම් සංහමයක් හදාගන්නුන් ලාචාර් ගෝචර බවද ඉන්ද්‍රිය ඉන්දි්‍රිය සංවරය තුළ ශික්ෂණයද අනුමාත්‍ර වරදෙහි බයදකිනිකද සමාධංවෙච්ච සික්ෂාවෙහි හික්මීමද සමමාධං ච සික්ෂාවෙන අර පන්සිල්ලේ මබි සමාදගන් තුළත් හික්මිෙනෝ. තු මෙ මේක තමයි බුදුරජාණන් වහම්සේ පැහැදිලි කරන මේ මූලික වසේ නිර්වාණය පිහිට ලබා දෙන මූලික ධර්මය. මොකද අද මාතුරකාව ගිහිජීත නිවන් දොරටුව විෘත කරාන්නය කැමති ිකාරි බවුල්ල ශ්‍රාවකයකුට උපකාරය හලදන කොම කියෙනෙකන. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ තියෙනවා පුනචච පරංආවුසෝ බික්කු බහුස් සුතෝහෝතී සුතදරෝ සුත සනිිචයෝ ඒතයේ දම්මා ආධිකල්්‍යානා මජ්ජයේකල්්‍යානා පරිෝසාන කල්්‍යානා සත්තා සභ්‍යන්ජනා කේවල පුන්නන් පරිසුද්ධම් බ්‍රක්්ම චරියන් අභිවදන්ති බුදුරජාන්ස මතක් කරන එතන පස්සේ ඊළඟට ඒශ්‍රාවකයා කරන්න ඕන දේ මොකක්ද එයා කරන්න ඕන හොඳට මේ ධරමය හණඩඕන ධර්මේ පුළුවන් පුළුවන් විදිී රහන්න ඕන හුස්සුතෝකෙලකවේකයි ොහෝ ඇසුිර තැන්තියාගනම ලක දැනු ගැනීමවා ගැනට තියෙනවන එකක විශයන් ගැන ගොඩාත් දේවල් ගැ තියෙනද මෙතන නිර්වාණගාමී පණිවිඩට එකම දැනමක් කො තු දව වෙන්න උරුතිය පටිනා කම්බල උද වෙච්ච මෙහිතියන ොහෝ ඇසුපිරු තැන් උදවවෙන්න. මෙතන හොඳට ධරමී අහනවා ඒ අහපු ධරමී පින්වත්නී බදුරජාණ වහන්සේ මතක් කරන බහස්ුත හොති සුත දරුවෝ එක දරාගන්නවා හොඳදට ධර්මිය. සුත සනිිචයෝ. ඉට පසේ ඇසූ දහම දරාගන ඒ ඇසර් හිත තුළම රැස්කරගන. රැස්කරගන්නනන හොද්දට ස්කන්ද ගැන ධාතු ගැන ආයතන ගැන ගැුරු ධර්ම කොට්ටාසතිනන මේවත්හොඳට හිතේ දරාගන ොකද මේවා උදව වෙනවා ඉස්්‍රරහට ර්මාග. යනොට ගැම්ඹුරු වසයෙන් ජීවිත විදර්ශනා කරන තැනකට ්‍රාවකයෙක් ලඟ වෙනකොට මෙබඳු ධර්මයන්ගේ විශාල් උපකාරයක් ඇති වෙනවා. ඊළඟට මෙතන කියනවා මේ නිතර නිතර ධර්මය මතුවෙනේ වචනයක් ආදිිකල්්‍යානා මජ්්‍යයේ කල්්‍යානා පරිියෝසානා කල්්‍යයානා සත්තා සබ්්‍යන්ජනා කියේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රක්්ම චරියන් අභිවාදන්ති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මුලත්කල්්‍යාන වෙච්ච, මැදත්කල්්‍යාන වෙච්ච, අවසානයක්ත් කල්්‍යාන වෙච්ච අර්ථ සහිතව පැහැදිලි වචනවලින් යුක්ත හැම ලසින්ම පිරිසුදු නිවනම පසක්වන අන්න එකයි වැදගත්. නිවනම පසක් වන බඳු ධරමයක් තියෙනවා නං ඒ ධරමය හුන්තට ධාරණය කරගන්නවා මන්නසින්ම විමසනවා නුවනින් ම අවබෝධ කරනවා එකයි මෙතන තියෙන කොමද. ොදධරමීද ආදි කල්්‍යන මජයේේ කල යනනි පරිියසෝන කල්ල ආදි කල් යනි කැනමකද මුල සුන්දරයි ොකද මුල සීල ඇත් සුදරයි. මජයේී කල් යන මදත් සුන්දර මොද මැද සමාධීියත් සුන්දරයි. පරියෝසානී කල් යන මොකදද අග අගත් සුන්දරයි ෙන පරියෝසානී කල්ල යන අග ප්‍රාඥ්ඥාව සීල සසාධී ප්‍රඥාවඒක දමයි මුලමැදදාග. සීල සමාධි ප්‍ර්ඥ මේ වා නිතර තියෙනවා නමු ගොඩ දිනි දන්නනිත්න ම සීල සවාධි ප්‍රඥාවේ කල්්‍යාන භවයි කියන්න කියලා. මුලත් සුන්දර අගත් සුන්දර මැදත් සුන්දර ඒ පිරිසිදු වෙච්ච පිරිසිදු වචනවලින් මතක් වෙන පැහැදිලි වෙන . ඒ ධර්මයේ පින්වත්නේ. ආදිි කල්්‍යා මජ්‍යයේ කල්්‍යයාාන පරිියෝසාන කල්්‍යාන සත්තා සභ්‍යන්ජනා කෑවල පරිපුුණන්නම් පරිසුද්දම් බ්‍රහ්චරයන් අභිවදන්ති යථරූ පස්ස දම්මා බහුස්සතා හොන්තේ දතා වචසා පරිචිතා මනසානු පෙක්කිිතා ටියා සුප්පතිවිද්ධ. එබබඳු මුල්ලමැදාග පිරිසුදු ධර්මය පින්වත්නේ. හොඳට අර්ථ සහිතව දරාගන ඒක හොඳට ධාරණය කරගෙන වචනීනුත්පුහුණු කරමින්. මනසි උත්හොඳට විමසමින් නුවනින් මවබෝධ කරගන්න උත්සා කරනවා. නුවණින් මවබෝධ කරගන්න ශ්‍රාවකය පින්වත්න උත්සා කරනවා. එබන්ධ උත්සායක් දැතිෙන් වට බල න ට පසද න ධර්ම ැනම ුත් ක්තිමත්ද ල හෙමනම් බෞද්ධයක සන්ධ්‍යාව ඉතා සනීපෙට හමාර කරන්න මොනතරන් මොනතරම් කාරණාවලින් ශක්තිමත්ව. ඇත කාරණනාටිකින් ශක්තිමත් වනාට පස්සේ අමතුුවෙන් ආයයි කර ගන්න දෙයක්ට එයා නිර්වානය කරාමයන්ට ඒ ධර්මය ප්‍රමාණවත් වෙනවා. ඊළකට බුදුරජාණන් වහන්සේ මතක් කරන පුනච පරං අවසෝබිකු මහනිනි කල්්‍යාන මිත්තෝ හෝති කල්්‍යාන ස කල්්‍යාන සහායෝ කල්්‍යාන සම්පවංකෝ යම්පාාවුසෝ බික්කු කල්්‍යාන සම්පාවකෝ අයම්පෝ දම්මෝ නාත කරනු. ඒකයන්නේ පින්වත්ි එතන කියනවා ඒ ශ්‍රාවකයා විසින් සත්පුරුෂය අහොයාගන්න වන මොන්න ධරමය දැනගත්ත් මොන්න තරන් සීලෙක ශක්තිමතු වනත්. පින්මත්න ඇසුරේදී සත්පුරුෂයා තෝර ගණඩ බැරි වුණොත් මොන්නත් තරම් ධර්මයක්ද වුණු කරන කෙනෙක් ුුණත් කඩාාවටන්න පුළුව. කල්්‍යයානයක්ගේ සහය අවශ්‍යයි. සත්පුරුෂයගේ සහය අවශ්‍යයි. ත තමන් ඉග ගත්ත ධර්මයට අකුල් හෙලෙන කෙනෙක් නං. ඔය වගේවා වැඩන්නේ ඕ යල් පැනගියපුවා වා බැරිඇ වයසට ගියාම කියන කෙනෙක් නං වහාම ඒ කෙන අදුරු කරන්න ඕන් එයා සමාර්ට ඔබට අතමාරුවට කියක් කරි දෙන වැති එක අමනාප වෙන්න කියලනෙමි ටිකක් ඇත් කරලා තියෙන එක හොඳයි මක දෙයා එයා තමාගේ අධ්‍යාත්මික ප්‍රවේශයට හානියක් මයි ඔබඳ ධර්මයක් වැඩන්න නෑ කියනෙනෙක්ෙ ඇසුරනන් තියාගඩ එපා මොකද ධර්මමාර්ග තුළ එකැ අමනාප කරගන්න කියලානමේ නමුත් වැඩිය ධර්මමාර්ගය තුළ දී ඇසුරට ගණ්ඩ එපා. එහෙමයි තමයි වැඩියගින් නිසා හසත්පුරුෂෙක්වා ගන්න අද හරිම මමාරු සත්පුරුෂයගේ උපකාරයක් ඔන්න හදාගන්න සත්පුර චැකනමි ධර්මී කතා කරන ධර්මී අඩු පහඩු තැන් වසා දෙෙන ධර්මීටම උදව් කරන. එකතු වෙලා එක අත්තේ වහන්නේ එකකපුරුල්ල කියනන්නේ වගේ එකතු වෙලා ධර්මයක් දෙවුණු කරගන යන්න පුළුව කල්්‍යානමිත්‍රය කල්්‍යානමිත්‍රය හොයා ගන්නුන් කල්්‍යාන සහයක කොයා ගන්නුන් හේතුව හැබැයි මේ ධර්මී දියුණු කරග යනකට ඒවාගේ අය මුණ ගැහෙන එක ලෝක ධර්මතාව. හොද ල ො ස ල දවු කර හොඳ දම් දැනින් ක්තිමත්තන තුට ට හරන දිට තමයිම මිතුරු සමූහයක් ගොඩනගෙන්නේ එක හැටි ලෝක මේ ලෝක ශ්ව ධර්මතාවයක්ක් ඒවගේම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සුවචෝහෝත සෝචත්ස කරනෝ දම්මෝ සමන්නාගත කම දක්කිනක්ගාහි අනුස්සානින් බුදුරජාන් වහන්සේ මතක් කරනවා ඒ වගේම බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකය හොඳදට කීකරුවෙන් දෝන කියනවා කීකරුවෙන් ඕෝන කියනවා ඒ කීකරුභාවය ඇතිකරගෙන ඒ ශ්‍රාවකය විසින් හොදට ඉවසීම පුුණ කීකරුවවෙන්නේ කවරකට ධර්මීට එකකරුවෙන් ධර්මීට කීකරුභාවය ඒවගේම හොදට ඉවසීම ඒ වගේ ඒ කීකරුභාවය තුළින් ඉවසීමේ ගුණේ තුළින් ඉදිරියට ධර්මය දියුණු කරන මොකද මේ ධර්ම ස්සරහට දියුණු කරග යනකොට පිවත්ි කෙස් ධර්ම ඇවිස්්‍යෙනකොට ඒ කෙලෙස් ධර්ම ඇවිස්්‍යෙන රූප බලන පැත්තට හිත ඇදිල යනවා ශබ්දදාහන තැනකට හිට ඇදිල යනවා ගඳ සුවන්ද රස දැන තැන්ගලට හිතට ඇදිල යනවා අන්න්නේගේ තැන්වලදී පින්වත්න ඉවසාගෙන සිටීමි කුසලතාවේ තියෙන්න්න ඕන ඒවගේම තමයි මේ ලෝකයේ උබය අන්තෙන් එකේ ේවා තමන් කරායේ නින්ධාවත්තේ ප්‍රසංසාවත්තයේ සත්‍යත්තයේ අසත්‍යත්තේ අභූත කතාත්තේ සත්‍යය කතාත්තයේ ඒ ඔක්කෝම ඉදිරියේ ඉවසීම තියෙන් ඕන ඉවසීම කියනෙ අත්‍යවශ්‍ය දෙයක් එක තියෙන්න මෝන දෙයක් පින්වත්න බුදුරජාණන් වහන්සේ ධර්මය දෙවුණු කරන කෙනාට මතක් කලේකෝම ඉන්න කියලද බදුරජාණන්ස වතක් කලේ මේ මහපොලෝවගේ ඉන්න කියලා. ඇයි මහපොලෝට මිනිසු ගොඩාත් දේවල්දානවා. මහපොලෝ මිනිසු මූත්‍රා කරනවා. මහපොලෝ මිනිස්සු මල පහ කරනවා. ජරාජීරණ විච්චේවදානවා. මිනිස්ස මහපොෝට මොනාද නොකරන්නේ. එතු මේගේ මහපොලොවට ි මුණවා කරත් මහපොව යොකෝම දරාගෙනින් නැද්ද ඉන්නවා. එකමින් කැවිල්ලා මහපොවට උදැල්ක් ගෙනනල්ල කිය නවා මම්ම මහපොලෝ නොවක් කරන මි අනි පැත්හරවා කියල කියනවා. මහපොලෝපුලුවන්දනි පැත්තහරුවන් බෑ මනුසේ විඩාවට පත්තිනවා විතරයන්නේ වගේ මේ එලියහෙන සබ්දයෙන් කවරුරි ම කළඹවනවා කිය හිතනවන ම උස්සන්නන් කියලා හිතනවනං මහපොලෝගේ ඉන්ට අන්න හිමයි බුදුරජාන්ස මතක් කරන්නේ රම ඉදිරියට දියුණු කරගන යන කෙනෙකුට බුදුරජන්සි මතක් කරනවා ජලය වගේන්ට. ජල පිනත්ති මොනුවද හොදලාලරි නැති. ජරවත් හෝදලලාරිනවා කුණවෙච්ච දවල හෝදරි. ලේ සැරව ආදත් හෝද ලානවා මුත්‍රත් හෝධාරනෝ මල පහත් හෝධාරිනෝ ඔක්කම හෝදාරින සාහල ගංගනම් ගංගානම් ගඟ වගේ ගඟකට ඕනයක් හෝද ල නවා න ර පත් හරන ත් රන්න ළුවන් බෑ. කන්න ෑ ඒ ඔක්කෝ මහෝද ලාරරිද්දී ගඟකම්පාවක් නෑ වගේ ගඟ වගේ ඉඩ කේරව එතු මේගේ වචන මතතියාගත්තම මහරි ලේසි කැලඹෙනකොට ඒ කලඹිච්ච ැින් ධර්මී මතු කරගඩ එතු ඒ කීකරුභාව දධර්ම තුළ ඇති වෙන කීකරුභාවය එක්ක පින්වත් නිවසීම ගුණේ දියුණු කරගන්නක මූලික ලක්ෂණයක් බුදුරජාන්සක සාාවගයගේ වගේ බුදුරජාන්සේගේ දේශාවේ මතක් තියෙනවා පුනච පර අවසෝභික් වු යානනිතාන බ්‍රක්්මචරන උච්චවචානීකින් කරණීයාති බුදුරජාසේගේ දේශනාවේ තියෙනවා ඒවගේම ධර්මී දියුණු කරගෙන ඉදිරියට යන කෙනා තමන්ගේ කටයුතු හොයාලා බල කරන්න දක්සයි අලසභාවයක් නෑ ධර්මමාර්ගය තුළත් නිදි වරාගන හරි ධර්මී දියුණු කරන ගතියක් තියෙනවා මේ පරිබාහිර වැඩ කටයුතුල වගේම ධර්මී තුළ දක්ෂතාවයක් තියෙනවා ඒ දක්ෂතාවේ තියන ඒ පුද්ගලයා විසින් ධර්මමාර්ගය තුළ අලස නොවී ඉදිරියට මේ තිීන මිද්‍යයෙන් යට නොවී නීවරණයන්ගෙන් යට නොවී ඉදිරියට ඉදිරියට ධර්මමාර්ගයට පවත්වාගෙනය ම සැලැස්ම බිදගන්නේ ඒක තියෙන් ඕෝන. සමාල්ලාට කරදරයක් එනකුට ධර්මමාර්ගෙන් බැහර වෙනවා ඉට පස කරදරයම ඔලු උඩ තියාගෙනයා ඉස්සරහට යනවා බලානයයක්දදි දන්නෙමනැතුව ධර්මයෙන් අයිංවෙලා ධර්මමාර්ග කොච්චර ණ දනගත් අතරන මේක කාග ස්සරට යන කුසලතාව තියෙන කරදර කියවා අමුතු දේවල්නමේ උපන් සත්‍යයාට කරදර එනවා උපන් සත්‍යයාට කරදර එනවා එතුේ උපන් සතවයා කරදරයේ යට කරනවා මෙතු උපන් සත්‍යයා කරදරයෙන් යට නොවෙන විදියට හිතාදා ගැනමි කුසලතාව අපට තිෙන් ඕනද නැද එකුසලතා වෙතිෙන්දුවන. ඉකුසලත නැත්තම් බුදුරජණන්සකගේ ශ්‍රාවකයකුට ඉදිරියට යන්න බෑ පිවත්මින් ඉදිරියට යන්න බෑ. ඒවගේ මේ ශ්‍රාවකයා විසින් පින්වත්නි භාග්‍යෝතු වහන්සේ මතක් කරනවා එතනින් ඉහාට යන ශ්‍රාවකයා පුුණුච පරන් අවසෝ භික්කු ධම්මකාමෝ හෝතී පිය සමුදාහාරෝ අභිදම්මෝ අභි විනයෝ උලාරපාම ජෝ එතනින් හාට යන ඒ පුද්ගලයා විසින් ප්‍රියභාවයක් හදාගන්නවා ගැඹුරු ධර්මය කෙරි ගැඹුරු විනය කෙරෙහි ධරමේ ගැඹුරින් ුවනින් විර්ණය කිරීම ෙරහි ප්‍රියභාවයක් හදාගන්නවා ඒක බදුරජාන්සක ශ්‍රාවකුර තියෙන් නොද අර ඇති කරගත්ත දැනුම තවත් ගැඹුරින් විශලේෂනය කර බලනවා අර මූලික වසයෙන් හදාගත්ත දහම් දැනුම තිෙන්නේ එක ගැඹුරින් විසනවා. තව තවත්තේ දරමී හොඳට බෙද බෙදා බලනවා පිවත්න්නේ. ඒ බෙද බෙදා බලනවා බෙදවෙදා බලන්න කොට පිවත්නී ඒ පුද්ගලයාට වදුරටත් තමා තුළ ඇතිවෙන දහම් දැනම පලල් වෙනවා. ඒ පලල් වෙනකොට ධර්මී දියුණුකරගෙන යන කෙනා තුළ බුදුරජාන්සේගේ දේශනාාවවෙති පුුණච පරං වසෝ බික්කු සන්තුුට්ටෝ හෝතී, ඉතරීතරෙහි චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප පච්ච බේසජ්ජ පරික්කාරයහි සම්පාවසෝ බික්කු සන්තුට්ටෝ හෝතී. හන් මතක් කරන බුද් දේනාව තිය නොම සාරිපත හත න්සල උත්මන්ස මතුරන්නේ ුද්දේශාවන බුද්ධ දේශනාව තුළ තියෙනවා පන්නවත්නී ඒ ශ්‍රාවකයා තුළ ලැබිච්චදයකින් සතුටුවෙන හිතතියෙන් ලෝන ලැබිච්ච දෙකින් සතුටුවෙන හිතයෙන් ඕන. ඉතර ීතරයේ චීවර පින්්ඩ පාත සේලාසන ගිලානප පච්චේ බේ සජ්්‍ය පරික්කාරේ. පින්වත්න ලැබෙන පිින්ඩපාතේ ැබෙන සිවරකින් ලැබෙන සේනාසනයකින් ලැබෙන ගිලම්පස ටිකින් පිරිකරයකින් සතුටු වෙන කුසලතාවේ තියෙන් දෝන.ඒ කුසලතාවේ අනිවාරයෙන්න්තියෙන්ඩුවෝන. ලැබිච්චදයකින් සතුටු වෙන කුසලතාවේ නැත්තං ලැබිච්චදයකින් සතුුවෙන කුසලතාව නැත්තම් පින්වත් බඳු කුසලතාවයක් හදාගත්තේ නැති තැනක එයාටික්ත්සරහට ධර්මීණ අන්ඩ බෑ ගේ කෙනෙක් කොමද මහම කන්නන්නේ මංවාගේ කෙනෙක් ම ඇඳද හරියනවද මේමගේ එකක් මට හරිියද යවගේ කතාන්දර එකයාගේ ජීවිත ගොඩනගි හයන්න නෑ හරින්නේ. එතුකන අපි දැනගන්න ඕන පවත්නී. එයා ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ පරිහරණය කරන දේවල්ව වල සීමාව ලැිච්චදයකින් සතුට වෙන් ගුණේතයෙන් දැ ද ගඩක් දරුන්තුලත්ේ ලිච්ච දෙයකින් සතුට වන ගුණේන බලන්න බුද්දේශ ප්‍රධානයක්ක් විදිර කියනවා ලැිච්ච දෙයකින් සතුටෙන්ට බැරින ට නිවාණයකර පැමිණිණ් බැෑ කියලා. ලැබිච්චදයකින් සතුටු වෙන්න පුුවන් හිතක් හදාගන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය ගුට තියෙන් ඕොනු දෙයක්. ලැබිච්චාහාරකින් ලබිච්ච ඇඳමකින්. ඒක කියන්නේ ලැබිච්ච ඇඳමකින් කියන්නේ මේ හොඳ ඇදුන්තියාගෙන පරණවිච්චේ පරිහරණය කරන්න කිය නිම. හොඳට කෑම තියාගෙනක ගොරෝසය කන ඒවා ඒක නිමී බුද්ධදේශ කියන මේ ිලාබි තියෙන හොඳමද කනෙකට බුදු දහම විරෝධයක් දක් වන්නේ. ටිකක් කඩ කියලත් නෙමේ. අරබුදුජන්ස ටික්වලදන ොට භික්ෂක් ඇවිල්ල කියන අදමං ඔබහන්සසි ගොඩාත් පැහැදනා කියන. ුදුජන් ීම ොක ික්ෂු ට ොඩක් පැදුණී කියලාහන. එතකට භික්ෂ කියනවා ස්වාමී අද බහන්ස ෝම ටිකයි ලද කියවා. බුදුරජණ හරියටට දොස්කි වයකට ඇැයි ටිකක්නකට පහදින මටත්වඩ ටිකක්න ආයි කොච්ර න පහදිින්ද. ඒමගේක්කට පහදිින්ඩි පා කියන මේ කියන්න ටිකක්කඩ කියනම ලැබිච්චදේකින් සතුරුවන්න පුළුවන් වෙෙන්ඩුවන ිච්චදයකින් සතු ුව ික්ෂුවක් චීවර පි පාත සේනස ගලාන ප්‍රති වෙලා ැබ නතික හොඳ පරිහර බ්දක සතුුවෙනවා. අනික ලැබච්චදයකින් සතුටුවෙන් දෙපා පිවත්න්නේ දැ ඇඩුව කියලා පෙරලුුණ කියල ඊට වඩා එකක් දිවිය භෝජන දීවිය සම්පත් පලවෙන ද නෑ. පුරවානක දීබූයිදයටට ලැබිලතියනො එච්චරයි අහවලලාට තින අපිට නෑ අපිට නැත්ති කියලා කම්පාවවෙලා රින්න කම්පාවනට කමන්නය කම්පාවනාම සතරමා නිධානය පහල වෙන ඕන. ැතන් ච්දග සතුටු ල සතුට වෙච් තක් දගන්න එකයි හොඳම දේ. පුනච පරං අවසෝ බික්කු, ආරද්ද විරියෝ විහරති අකුසලානන් දම්මානම් පහනාය, කුසලානන් දම්මානන් උපසම්පදාය බුදුරජාණන් සීලඟට මතක් කරනවා ඒ වගේ මෙත නිහාටයේ ධර්මී නිවනකාරා පැමිණින්න කැමති ශ්‍රාවකය කියීලළඟ පියවර දියට කුසල් දහම් ප්‍රාණය කිරීම පිසත්. අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිිසත් කුසල් දහම් ඉපදවීම පිණිසත් එයා තුළ වීරයක් තියෙන්න්නන්. මේ පුද්ගලයාළඟ උපන් අකුසල් ගොඩාත් තියෙනවා. ඇයි සංසාර ධර්මයකට වඩා මොන ගැහුණ අධර්මය ඒ කාලෙ කකසලේ විෘතවින්න ඇති දැන් උපන් ජීවිතේ තුළම උපන් අකුසල්ලයා තුළ තින්ට ලුවන්ද දර්මීටාවකිලේ ගෙන කම්පාාවෙන්ඩිපා. උපන් අකුසලේ තියෙනවාන එක අමත කරලදාන්න දුරු කරන්න. නූපන් අකුසලයඇති නොන ඒ එක උපදීට දෙඩිපා. උපන් කුසලේ තියනොන එක පවත්වගෙන යන්ද දැන් මීක උපන් කුසලේ සාමයි මටික තන් ජීවිතයට ගැල් පිලතින් මේක පවත්වගෙනයන් මුතුෙන් දනේව නමවී කියන්න දන්දිනවත් හොඳයි උපන් කුසලේ පවත්වගෙන අන්ද ඒවගේම උපන්කුසලය නූපන් කුසලේ තේ නනෙක උපදවන්ට. මොකද දැන් නූපන් කුසලේ සෝතාපන්න තත්වේ ඉපදිලානය ඒක උපද්දවන්ට දැන්. සකදාගාමිතත්ව ඉපදිලානෑ ඒ කුසලේ උපද්දවන්ට. අනාගාමිතත්වේ ඉපදිලලානේ ඒ කුසල උදවන්ට, අනාගමිත්තේ ඉපදිලානේ ඒ කුසලේ උපදවන්ට විදර්ශනා හිත දැන් ඉපදිලා නෑ. හොල ීවිතේ ධර්ම ටිකටික ලංකරගත්ත මනුස්සෙකිින්න්නේ නමුත් විදර්ශනා සිත භාවනාව තුළින් විදර්ශනා ඥන ඉපදිලලානෑ ඒකයි නූ පන් කුසලේ එක උපදවන්ද. අන්න ආරද්ද විරියෝ. ආරද්ද විරියෝ විහරති කුසලානන් දම්මානම් පහණයි කුසලානන් දම්මානම් උප සම්පදාය. කුසල් ධර්මය උපදවන්ට නූපන් කුසලේ ඔන්න උපද්දවනෝ. ඒ උපද්ද වනකොට පින්වත්නී ුදුරාණන්නාංන්ක දේශනාවේ තියෙනවා පුුණුච පරං අවසෝ බික්කු සතිමාහෝතී පරමේන සතිනී පක්කන සමන්නාගතෝ චර කතම්පි චිර බාසිතම්පි සරිතං අනුස්සරිතං බුදදේශනාවේ තියෙනවා සිහිනුවනින් යුතුවම සිහිය පවත්වමින් පින්වත්නී තමාතුළ සතියම පවත්වනවා සති පට්ටානේ තුළ සතරසත් කය පිළි බඳවා ඔන්න බලන්න තමාවමයි විමසන්ට තියනද. තමාවමයි විමසන්නතියනෙ තමන්ගේ කය පිළිබඳවත් තමා තුළ ඇති වෙන වේදනාව පිළිබඳවත් තමාගේ හිතේ ඇති වෙන සිතේ ස්වභාවය පිළිබඳවත් සිතේ උපදින නො එෙක්කාකාරයේ නීවරණ ධර්ම ස්කන්ධ ධර්ම චතුරා සත්‍ය ධර්මාදදිම ධර්මත් දැන් උපදි නොමයාගේ හිත තුළ බොජ්ජංග ධර්මය උපදිනොදැ උපතිිට ලැස්ති මේ විදියට තමා තුළම සිහියප අවත්වාගෙන සිහිය පිහිටුවාගෙන නො සති පට්ඨානයකි වේකයි. හතර තැනක දිසිහ පිටවගන්නවා කය පිළිබඳවත් තමා තුළ උද්ගත වන නිරමිස සාමිස වේදනා පිළිබඳව හිත පිළිබඳවත් හිතේ ධර්මයන් පිඳවත් සිහ උපදවාගෙන වාසේ කරනවා. සිිය උපදවාගන වාසේ කරනවා. හෙම වාසේ කරන ගොඩ පින්වත්නී පුනච පරං අවසෝ භික්කූ ප්ඥවා හෝති උදයත්ත ගාමිනියා පං්ඥාය සමන්නාගත අරියාය නි්බේදිකාය සම්මා සම්මා දුක්කක්කාය ගාමිනියා ඔන්න බලන්න එතන මතක් කරනවා එතකොට සම්මා ප්‍රඥාව උපදිනවා උදයත්ත ගාමිනී ප්‍රඥාව උපදිනවා තිවුණු ප්‍ර්ඥා උදයත් ගාමිනි ප්‍රඥා කෙන ලෝකේ ඇතිවීම නැතිවීම දැක ගන්නවා තමාතුළ මම මගේ මගේ ආත්මි කෙළ අල් අන්ඩ දයකුත් නෑ. බාහිර මගේ මංම මගේ මගේ ආත්මී කියල බාහිර අල්ලන්ඩ දෙකුත් නෑ සියලු සවිඤ්ඥානික ස්භාවය තුළ ස්කන්ද ධර්මයන් නැතිවෙලා නැතිවෙල යනවා කියලා සතර සති පට්ානින් තමාව විමසනකොට පේනවා මෙතන මමි කඇත්තෙත් නෑ මම කියල කෙනෙක් ඇත්තෙත් නෑ ඇති වෙලා නැතිවෙලා යන ලෝකයක් තියෙන්නේ. උදයත්ත ගාමිනියා ප පඥායි උදයත්ත ගාමී ප්‍රඥාව තුළින් ඒකින් සන්න්නාගතව ක රිය නිබ්ේදිකායම්. දුකාය ගාමිනියා ඒ විදියට දකිනකොට පින්වත්නී ප්‍රඥ්ඥාවන් දකිනකොට ඒ පුද්ගලයා තුළ ආරිය ප්‍රඥ්ඥාවින් දුක මැනවින් කෙලවර වෙලා යනෝ. ආරය ප්‍ර්ඥාව ඔන් ඔය උදඇත්ත ගාමිනිි ප්‍රඥාව උපදවා ගන්ටයි අපි ඔේතික කරගන කරගන නිසරහට ආවි. දයත් ගමි ප්‍රඥාව පිස තමයි පින්නත්න්නේ අපි ක්‍රමාණුකූලෝ ක්‍රමාණු කලෝ යටටක දුණ කරග නිසරහට ආේ. උදයත්ත ගමිණි ප්‍ර්ඥාව කියන්නේ නිවනට සමීපවිච්ච ශ්‍රාවකයගේ චින්ත සන්තානයේ පවතින යථාර්ථවාදී ස්වභාවය. ඒ ස්වභාවය කෙරේ තමයි අපේ අවධානය යොමු කරගඩුව. එතකොට එයාට තන්නාාව උපදින්න ඇස කණනාසේ දිවකයි මනසහර උද්ගත වෙන ලෝකය ෙරේ න්නාව උපදින්නේෑ. දැන් අපි චක්කු වි්්‍යයියා රූපා ට්ටා කන්තාමනපාපියය රූපාකාමූප සංහිතා රජනියාදි වසෙන් ඇහන් දකින රූපේ පිළිබඳ ෂ් න්තමනාාව ප්‍රිය වඩවන වසයෙන් අල්ලගනට උදයන්ත්ත ගමනි ප්‍රඥාව ඇති වුණනාට පස්සමිය හැයි දිරිියටයන රූප වර්ණ සටාන දක් තනවා ඇරල යන තැනක හිතහැදෙනවා. එබන්දු හිතක් හැ දෙෙනෙකොටේශ්‍රාවකයා බුදු දහමේ ප්‍රමාණක ඉලක්කයට සාධහරණය කරපු කෙනෙක්. ඒ කරන්නේ නැතුව ම බුද්ධශ්‍රාවකේ අපි බුද්ධාසන රකිින් ඩෝන කියල කතා කලාට වැඩක් නෑ. බුද්ධසන් රකින්න බෑ. මේ ප්‍රතිපදාව තමයි බුද්ධහාසනය ආරක්‍රා කරන්න තියෙන වැඩ පිළි වෙල. ප්‍රතිපදා සම්පන්න ශ්‍රාවක ා.